අයිබෝන් හරිතේ හරියට ගිනින සියත උදෑසන පුවත් විකාශයයි මේ මමරුවනි කාකුමාරදාස ප්‍රථමේ නවදහනි දවසේ ප්‍රධාන පුවත් සිරස් තල වෙත අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි ස්වෛරී ආරක්ෂිත සහ නිදහස් රටක් බිහි කිරීමට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි මංගලගේ ප්‍රති ත්‍රස්ත පනත දිනේෂ් අහෝසි කරයි අටවන පාර්ලිමේන්තුවේ සිවන සභාවාරය උත්සවාකාරයෙන් ව්‍යවෘත කිරීම ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී ජනාධිපතිවරයා සිය රාජාසන කතාව සිදු කරමින් ප්‍රකාශ කර සිටියේ රටේ ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ව්‍යවස්ථා වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි. ඉකුත් දෙසැම්බර් මස දෙවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම සිදු වුණා. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීම ප්‍රථමයෙන් සිදු වූ අතර එන අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය පාර්ලිමේන්තුව වෙත සම්ප්‍රාප්ත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්ය අයෝමා රාජපක්ෂ මැතිනිය පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණියා. මෙහිදී සාම්ප්‍රදායිකව සිදු කරන අශ්වාරෝහකයින් පෙරටු කරගත් විශේෂ රත පෙරහැර හෝ ත්‍රිවිධ හමුදා උත්තමාචාර ඇතුළු ආචාර වෙඩිමුර පැවැත්වීම ජනපති නියමෙන් අත්හිටුවා තිබීම විශේෂත්වයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමගම ජනපති ධජය උඩුකුඹු කිරීම සිදු වුණා. එන අනතුරුවයි ජනාධිපතිවරයා පිළිගනිමින් ජයමංගල ගීත ගායනා කළේ. සෙංකෝලයේ රැගත් වේත්‍රධාරී පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා එන අනතුරුව සභාව වෙත පිවිසුණා. අතිගරු ජනාධිපතිතුමා, සභාවාරය ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන හෙබූ අතර එහිදී ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කරනු ලැබුවා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා. මම ආරාධනා කරනවා අදාළ දේශපාලකීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුවිය යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. පැහැදිලි තීන්දු තීරණගත නොහැකි අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුලින්ම විසඳාගත යුතුයි. රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ පැවති තේපැන් සංග්‍රහයෙන් අනතුරුවයි මෙලෙස ඔවුන් අදහස් පළ කළේ. දැනටමත් ආර්ථික කඩාවැටීම දුදුදුන් විවිධ බදුසාහන ඉවත් කරලා ආයෝජනය ආකර්ෂණය කොට යළි ආර්ථිකය පණගැන්වීමට, ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමට, නිෂ්පාදනය වැඩි කිරීමට ආරම්භයන පියවරවල් තවත් වේගවත්ව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනරාජ පණිවිඩය මුළු රටටම ඉතාම වැදගත්.
රටකඩා කප්පල් කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව හරි දේ කරනවා නම් හරි දේට අපි අගය කළා. ඒකට සහයෝගය දෙන්න අපි ලෑස්ති. ප්‍රතිපත්ති රාමුව ඉතා පැහැදිලිව සිය රාජාසන කතාව තුළින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. රටක් ඉදිරියට ගෙනියන්න පේනවා දැන් කියපු දේ කරන්න අමාරුලා තියෙනවා කියලා. මොකද අද නූතන ලෝකයේ එකක් කියලා එකක් කරන්න බෑ. ඉතින් ඒක තුළ අපිට විශ්වාසයක් තියෙනවා අප ඉදිරියේ ඡන්දය තුළින් ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපයක්. මම විශ්වාස කරනවා අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මුළු අදහසම කැටි කරගෙන අපේ රට අලුත් රටක් අලුත් අදහසක් ගේන අලුත් දේශයක් බවට පරිවර්තනය කරන්න අපිට පුළුවන් වෙයි කියලා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව කණ්ඩායමක් හැටියට අපි සාකච්ඡා කරලා ඒ පිළිබඳව අපේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතර කාලයක් පාර්ලිමේන්තුවේ බෝම්බ ගහනවා කියලා කියපු ජනතාවට දැන් පාර්ලිමේන්තුවේ බෝම්බ ගහීම නෙමෙයි කරන්න දෙන්නේ. පාර්ලිමේන්තුව තුළ බුද්ධිමත් විදිහට සංවාදය දෙන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවේ වෙන එකයි රටේ ජනතාව විදිහට සියලු දෙනා කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම එච්චරම පහසු වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා ගොඩක් ප්‍රතිපත්ති ප්‍රකාශ ලියන්න දක්ෂයි, කරන්න අපි දක්ෂතාවය ගොඩක් පිරිස අඩුයි. ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම ආසාවෙන් ගහන් හිටියා අර BM රාජපක්ෂගේ ඉඳලා ඉතිහාසය ගැන කියපු ටිකයි, සාටකය ගැන කියපු ටිකයි, ඒ ටික නම් ආසාවෙන් අහන් හිටියා. වැඩ කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තියෙන්නේ, වැඩ කරන ආණ්ඩුව. ඒ නිසා මේ ඒ බර්ධිය තියෙන තනතුර තියෙන වැඩ කරන්න ඒ කියන යුතුකම් හා වගකීම් මම ඉටු කරනවා. සුද්ධයේ තියෙන බලගතුම අභියෝගය තමයි රජයේ ආදායම වගේ තුන් ගුණයකට ආසන්න වියදමක් තියෙන ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැටුප් බිලයි, ඒ වගේම ණය පොලියයි ගෙවා ගන්න රජයේ ආදායම මදි. ඉතින් ඒ නිසා අපි බලන් ඉන්නවා ඒක කොහොමද ඒ මූල්‍ය කල්පනාකරණය අනාගතයේ සිද්ධ වෙන්නේ කියලා. බැඳුම් කර සේදිය සම්බන්ධ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයේදී පක්ෂ විපක්ෂ මැතිමතිවරුන් අදහස් පළ කළා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවෙන් අනතුරුව යළි පාර්ලිමේන්තුව ඊපස්වරු එකට රැස්වීමෙන් අනතුරුව පැවති කල් තැබීමේ විවාදයේදී ජනාධිපතිතුමාගෙන් ලැබෙන සන්දේශ හත්වෙනි අධිකාරෝ මහජන ආරක්ෂක පනතේ දොළොස්වෙනි වගතියෙන් මා වෙත පැවරුණු බලතර ප්‍රකාරව මහජන සාමය පත්වැගීම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛන නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියුල්ම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛන නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පත්වැගීම සඳහා කැඳවන බවට ආඥාවක් නිදි කොට ඇත. කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන පාර්ලිමේන්තුවේ සභානායක දුරේ සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීගරු දිනේෂ් ගුණවන්ත මහතාද පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජොස්ටන් ප්‍රාන්ජ මහතාද පත්කම් ලැබී අතව මේ සභාවට දැන්වනු කැමැත්තෙමි. තුන්වෙනි නිවේදනයේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මෙම ගරු සභාව විසින් පිළිගන්නා බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගරු ගායන්ත කරුණාචලක මහතා පත්කරති බව සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. අපි ආදරෙන් පිළිගන්නවා නායක මන්ත්‍රීතුමා. ගිය පාර සැසිවාර ඉවර කරන්න කලින් කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට අපි අර වෝහාරික වාර්තාව සභාගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවා. කෝප් කමිටුව දැන් තාම පත් කළා නැහැ. ඔබතුමා ගාව ඒ වාර්තා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ඒ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. ක්‍රියාකාරී වුණා මම ඒක අවධානය යොමු කරන්න. හොඳයි. මමත් නැකිලා ඉල්ලන්නේ ෆොරෙන්සික් රිපෝට් එක. මොකද මේක ඇයි යටපත් කළා තියෙන්නේ? තාම මේක ඉදිරිපත් කරන්නේ නැතුව. මේකේ වාර්තා පහක් තියෙනවා, කතා කරනවා මේවා ගැන. කරුණාකරලා වහම ඉදිරිපත් කරන්න. සුනිල් හඳුන්හෙට්ටි මන්තුමාත් ඒ කෝප් එකට සභාපති වාසියේ පත් කරන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. ෆොරෙන්සික් රිපෝට් එක දැන්වා කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන එක ඉතින් අවස්ථාවදී ඉල්ලනවා. මහ බැංකුව මහදවල් හොරා කෑවේ පහුගිය පැවති ආණ්ඩුවේ උදවිය. ඒ ඕගොල්ලෝ නෙවෙයිද? ඕගොල්ලෝ නෙවෙයිද මහ බැංකුව හොරා කෑවේ? මහා බැංකුව හොරා කෑවේ ඕගොල්ලෝ නෙවෙයිද? මහා බැංකුව හොරා කෑවේ නීල කාස හොරුලල තමයි දැන් මේ මං ඉදිරියේ පෙනී ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් ඒ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න, මහා බැංකුව හොරා කාපු සියලු හොරුන්ව අධිකරණයේ හමුවට ගෙනියන්න කටයුතු කරනවා මේ ආණ්ඩුව කියන එකත් අපි මේ වෙලාවට ධාරණය කරනවා. මහා බැංකුව බැඳුම් කර සිදුවීමට අදාළව වෝහාරික වාර්තාව ලබා ගැනීම සඳහා අපි දන්න ආකාරයට මහා බැංකුව ඒ වාර්තාව සකස් කිරීමටම රුපියල් මිලියන 900ක් පමණ මුදලක් වියදම් කළා තියෙනවා.
අපි දන්නාකාරයට මේ වෝහාරික වාර්තාව අනුව නියම හොරු කවුද මොන කාලෙක ඉඳලාද මේවා සිදු වෙලා තියෙන්නේ කාටද මේ මුදල් යොමු වෙලා තියෙන්නේ මොන හේතු නිසාද මේක සිද්ධ වුණේ කියන කාරණා ගැන සවිස්තරව සඳහන් වෙලා තියෙනවා මේ වෝහාරික විගණන වාර්තාව මහ බැංකුවේ අධිපතිතුමා අපේ කෝබ් ලේකම් කාර්යාලයට ලබා දුන්නේ නොවැම්බර් මාසේ 27 වෙනිදා කාරක සභාව තමයි තීරණය කරන්න ඕනේ එහෙමනම් මේකේ මොන කාරණාද බලන්නේ කොහොමද කියලා ඉතින් අඩුතරමේ අපි මේ ලේකන විවෘත කරේවත් නැහැ කරු කතා නායකතුමනි ඒවා කෝබ් කමිටු ලේකම් කාර්යාලයේ තියෙනවා දෙසැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තු සචිවාරය කල්තිබීමත් සමග කෝප් කමිටු අහෝසි වෙනවා. ඒතර ඇත්තටම දැන් කෝප් කමිටුවට මේක පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා එහෙමනම් කල යුත්තේ තියෙන ඉතා ඉක්මනින් කෝප් කමිටු සමාජිකයන් යලිපත් කරලා නව සභාපතිවරයෙක්පත් කරගෙන කාරක සභාව මේ තීරණයක් ගන්න ඕන. කාරක සභාවේ තීරණයක් ගන්නෙ නැතුව මම හිතන්නේ ප්‍රායෝගිකව මේක සභාගත කරන්න ක්‍රමයක් දැන් නැහැ නීතිපතිතුමාගේ ආවරණය නිසා. අපි ලබන සතියේ පක්ෂනායකින් හම්බ වෙනවා. එතකොට පුළුවන් කතා කරන්න ඒ ගැන. දැන් කතා වෙච්ච කාරණා අනුව නිකන් විපක්ෂය අදනවා උත්සාහ කරනවා අපි විසින් ආණ්ඩු පක්ෂය විසින් මේක ඉදිරිපත් කළේ නැහැ කියන එක විශේෂයෙන් කෝප් කමිටුවේ සභාපතිතුමා ඉතාමත් පෑදලි විග්‍රහයක් කළා අද තමයි පාර්ලිමේන්තුව නව ආණ්ඩුව පත් වුණාට පස්සේ පටන් ගන්න පළවෙනි දවසේ. ඉතින් අපි ඉතාමත් කැමති 2015 පස්සේ මම හිතන්නේ මා බැංකුව බැඳුම් කර වංචාව නිසා මේ රටට සිදුවෙච්ච පාඩුව මේ රටේ ජනතාව දැනගන්න. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ඔබතුමාට යෝජනා කරනවා මේක ඉතා ඉක්මනින් කෝප් කමිටුව පත් කරලා රටේ ජනතාවට මා බැංකුව උරු කවුද කියන එක විවෘත කරන්න කියන එක. රංජිත් සොයිසාගරු මන්ත්‍රීතුමාගේ අභාවයෙන් මට ඊළඟට මනාපති විච්ච නිසා ඒ අවස්ථාව ලැබුණා. පහුගිය මැතිවරණයට ඉස්සෙල්ලා මේ සභාවේ වෙච්ච විවස්ථා විරෝධී ක්‍රියාවක් නිසා මම දේශපාලනඥයෙක් විදිහට පියත් රට වෙනුවෙන් දේශපාලනය කර හරි දේ වෙනුවෙන් කැපිපෙනුනේ. මහින්ද මහත්මයාත් එක්ක මගේ කිසිම ගැටලුවක් නැහැ. අගමැතිතුමනි විවස්ථාවට විරුද්ධව යම් කිසි ක්‍රියාවක් කරනවා නම් එතන මට දේශපාලනය කරන්න බැරි නිසා මම වේලාවේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී ඉඳියා. ඒ නිසා අද මේ අවස්ථාවට මේ විපක්ෂයට අවිල් අසුන් ගන්න සිද්ධ වුණේ ඒ වෙලාවේ ගත්ත වැරදි ක්‍රියා මාර්ගයක් නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයේ තුල ඉදිරිදී දේශපාලනය කළා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ නායකකම ඉස්සරහට ගෙනහිල්ලා කොහොම හරි අගමැතිවරයා දක්වා කටයුතු කරන්න මම මහන්සි වෙනවා. සභාව කල් තැබීම ගරු සභානායකතුමා 7 දින පස්වරු එක දක්වා සභාව කල් තැබිය යුතුයි යෝජනා කළේ. 7 දින අපරභාගයේ 1ට දක්වා කල් තැබුණු ඇත. මේ අතර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 7 සහ 8 වන දෙදින තුලදී එම විවාදය පැවැත්වීමට නියමිතයි. පසුගිය රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ තිබෙනවා. මේ අතර ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙලිය රඹුපැල්ල හා මහින්දානන්ද අලුත්ගම්ගේ යන මහත්වරුන් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින රැස් වූ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුදීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ. පසුගිය මුළු කාල පරිච්ඡේදයේ තුලදීම මේ රටේ ඒකාබද්ධ විපක්ෂයේ එවගේම මේ රටට ආදරය කරන සියලුම සංවිධාන හා පුද්ගලයන්ගේ ඉතාම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තිබුණ ප්‍රතිත්‍රස්ත පනත සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා වෙන යෝජනාව කැබිනට් මණ්ඩලයට විදේශ සම්බන්ධතා පිළිබඳ ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. දැන් 78 තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඒ ආකාරයෙන්ම බලරහිතව තියෙන අතර මින් ඉදිරියට ප්‍රතිතක්ෂ පනත යනුවෙන් ත්‍රස්තවාදීන් හුරතල් කරන්නට අදාළ වෙන පනත සම්පූර්ණයෙන් අකුලගෙන තියෙනවා. සියලුම ජනවර්ගවල අය ඇසක්මෙන් රැක ගැනීමත් ත්‍රස්තවාදයේ වලක්වල බියෙන් හා සැකෙන් තොරව සෑම පුරවැසියෙකුටම ජීවත් වෙන්න ඉඩ ප්‍රස්ථා ලබලා දෙන ආකාරයට සැමට එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට මේ වර්ෂයේ සිට අපේ මව්බිම පරිවර්තනය වෙනවා. ඔබට පැවති ආණ්ඩුවට ඔබතුමාලා චෝදනා එල්ල කරා. මේ ගිවිසුමා විකුණා දැමීමක් නේ බදු දීමක් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒක පසුගිය ආණ්ඩුව කාලෙදි ගත්ත තීන්දුවක්. එම ගිවිසුම එලෙසම ක්‍රියාත්මක වෙනවද? අපි රජය එතකොට මේ විදේශ ආයෝජන රටට වාසී ලෙස ලබා ගැනීමේදී ඉඩම් සින්නක්කර විකිණීමේ ප්‍රතිපත්තියෙන් රාජ්‍ය දේපළ පුද්ගලීකරණයේ ප්‍රතිපත්තිය රෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය නෙමෙයි. අද මේ ප්‍රකාශනෙත් සඳහන්. බදු දීම් දිගටම කෙරෙනවා. බද්දර ගත්තාම මේ බදු කාලය අවසන් වෙච්චාම ඒ භූමිය අයිති වෙන්නේ රජයට. වර්තමානයේදී තියෙන්නේ අපි සියලුම රටවල් සමග මිත්‍රශීලී ආර්ථික සහයෝගිතා දේශපාලන සහයෝගිතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තමයි මේ සඳහන්.
ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන්නේ නම් මෙරට ජනතාවගේ සහය ලබා ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුපැල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පහුගිය ආණ්ඩුව ගැන කතා කරන්න කැමති නැහැ. මොකද හුඟක් වෙලාට අලුතෙන් ආණ්ඩුවක් ආපහම පහුගිය ආණ්ඩුවේ දේවල් කියකිනවට වඩා අපිට තියෙන්නේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩු අවම කරමින් කටයුතු කිරීමේ වගකීම තමයි අපිට තියෙන්නේ. අනිත් අයගේ වැරදි හෝ වෙන එකේ තේරුමක් නැහැ. ඒ කෙසේ වෙතත් රටක ව්‍යවස්ථාවක යම් වෙනස්කම් කරනවා නම් ඒක රටේ ජනතාවත් එක්ක සම් සාකච්ඡාවකට සම්බන්ධ විය යුතුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නත් පුළුවන්. එතනින් එහාට යන දෙයක් තියෙනවා නම් සමස්ත ජනතාවත් සමගම අපි සාකච්ඡාවකට අවතීර්ණ විය යුතුයි. අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ආපු ගමම කියන්නේ පැය 48 ඊට වැඩි දේවල් ගොඩාක් තිබ්බ කරන්න. නමුත් මේ මහ බැංකු වාර්තාවක් තියෙනවා, විශේෂ කොමිෂන් වාර්තාවක් තියෙනවා. කොමිෂන් වාර්තාව අනුව නියත වශයෙන්ම අවශ්‍ය නීතිමය පසුබිමක් තුල එය ක්‍රියාත්මක වෙනවා. මාසකෙන් කලකිරණය කියන එක නම් අතිශෝක්තියක්. මොකද මේ මැජික් පෙන්වන්න බෑ ආණ්ඩුවකට. බුලත් සිංහල වේයන්ගල්ල පාසල අසල පිහිටා ඇති පාලමක් කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. වේයන්ගල්ල පොලේගොඩ මාර්ගයේ වේයන්ගල්ල පාසල අසල පිහිටා ඇති පාලම කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. නව පාසල් වාරය ආරම්භයත් සමග ළමුන් පාසල වෙත යන්නේ ලීදඬු වලින් සැකසූ ඒ දණ්ඩක් භාවිතා කරමින්. ප්‍රදේශවාසීන් පවසන්නේ එම ඒ දණ්ඩ ඔස්සේ ගමන් කිරීම ඉතා අනාරක්ෂිත බවයි. මේ පාර ප්‍රධාන පාරක් මේ කියන්නේ මරණයක් වුණත් පල්ලියට ගෙනියන්නත් සෝම් පිටින් ගෙනියන්නත් බොහොම අමාරුයි. රෝහලකට ලෙඩෙක්ව ගෙනියන්නත් බොහොම අමාරුයි. ඒ නිසා ගොන්දරන් ඉක්මනින් හදා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ප්‍රධානම හේතුව මේ ස්කෝල් ළමයට යන්න එන්න වෙන මගක් නැහැ. මේ පාලම විතරයි ගොඩ මෙගොඩ වෙන්න ඕනේ. අනිත් එක ලෙඩෙක් වුණත් හරි හදිසිය ගෙනියන්න ගේන්න ඕනේ. මේ ගමෙන් ගොඩ මෙගොඩ වෙන්න ඕනේ. මේ පාලමේ කාරුණික ඉල්ලා සිටින්නේ මේ පාලම ඉක්මනින් හදා දෙන්න ලෙසයි. ජීවිත අන්තර වෙන පාලමක් මේක. එඳ මේ අර දැන්ට ලෑල්ලක් දාලා තියෙන යන්න එන්න. ඒකෙන් ළමයිට යන්නත් බෑ. එඳ මොනාරිකල් ඉක්මනට මේ පාලම හදලා දෙනවා නම් සියතු දැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස මුසුම් කළ තවත් පුවත් දැනගෙන ඉදිරි පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ්පත්වය වන www.siyathanews.lk වෙබ්පත්වය වෙත. යලිතම අපගේ මධ්‍යහන පුවත් විකාශය තුලින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.